welcome to our channel. Our channel kiyuwata mang hemadama kiyana wage vlog ekak genne mama vitarai. KeZara office yanawane. Iting adanang me video eke ehage podi kellak tiyenawa mama eke illagatta. Mokada iting api dennage channel eke api dennam innone ne. Iting onna adath mamai ammai eliyata yanna hadanne. Atharama weda godak tiyana dawasak. මේ දවස ඔයගොල්ලෝ මේක බලද්දි ඉතින් අද නෙමෙයිනේ. ඉතින් ඔය vlog එක කරපු දවස වැඩ ගොඩක් තිබ්බ දවසක්. ඉතින් එළියට යද්දි චූටි ටච් එකක් දෙනවා ලොකුවට මේකප් කරන්නේ නැහැ. ඇත්තටම මම ෆවුන්ඩේෂන් මොකුත් ඇප්ලයි කරන්නේ නැහැ එළියට යද්දි. ලිප්ස්ටික් එකයි මස්කාරා එකයි තමයි ඇප්ලයි කරන්නේ. මස්කාරා එකට තමයි මට ගොඩාක් වෙලා යන්නේ. ඇත්තටම මගේ සාමාන්‍යයෙන් මගේ ලෑෂස් ටිකක් දිගයි. ඒක නිසා මං හරි ආසයි මස්කාරා එකෙන් ගොඩක් ලෑෂස් තව දික් කරලා පෙන්නනවාට. මට ඒකට තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවක් යන්නේ. ගොඩක් අය මගෙන් මේකප් බ්ලොග් එකක් ඉල්ලලා තිබ්බා. මං ඒක අනිවාර්යෙන් ගේන්නම්. මොකද දැන් ගොඩක් ෆන්ක්ෂන්ස් වලට යද්දිත් ගොඩක් ස්පෙෂල් ඉවෙන්ට්ස් වලට යද්දිත් මම තනියම මගේ ඕන් මේකප් එක කරගන්න පුරුදු වෙලා තියෙනවා. ඒක මට මාර මැචින් මගේ මූණට. මම දකින්න විදිහට. ඉතින් ඕගොල්ලෝ මම කරාට පස්සේ බලලා කියන්න ඕගොල්ලන්ටත් හිතෙන විදිය මට මැචින්ද නැද්ද අඩුපාඩු මොනාද කියලා. මම ඒක දාන්න පුරුදු වුණා. මොකද ඒක මට ඇත්තට ලේසි කොහෙට හරි යනවට වඩා ගෙදර තනියෙන් ඒක කරගන්න එක. මේ ඉන්නේ මගේ රූපසුන්දරි අම්මා. ඉතින් අම්මත් එක්ක තමයි අද එළියට යන්නේ. ගොඩක් අය අම්මත් එක්කත් බ්ලොග්ස් ඉල්ලලා තිබ්බා. ඉස්සරහට ගේන්නම්. ඉතින් අද මගේ අවුට්ෆිට් එක මේක. අනිත් එක තමයි මම ගොඩක් ඕවර් සයිස්ඩ් ඒවා අඳින්න ආසයි. බැගි ටයිප් ඒවා මාරම ලේසි එළියට යද්දි. වැඩ ගොඩක් තියෙන දවස්වලට කොහොමත් ඒ වගේ පහසු අඳුමක් අඳන් යන එක මාර ලේසි. ඉතින් මම දැන් යන්න රෙඩි වෙනවා. යම්මත් එක්ක ඔයි ඊළඟ එකේ ඉන්නේ අපේ කේසිරසු. එයා ඔෆිස් එකේ වැඩ. මං කොහමද වීඩියෝ එකක් කරලා එවන්න පොඩි වීඩියෝ එකක් එවන්න කියලා මේ එයත් ඉතින් ඉන්නවා කියලා පෙන්නන්න එපැයි බ්ලොග් එකේ. I miss him so much in this video. ඉතින් ඒක නිසා මං කිව්වා මට එවන්න ඔයාගේ වීඩියෝ කට් එකක් කියලා. ඔන්න ඕක තමයි මට එව්වේ එයා. ඉතින් අම්මයි මමයි මුලින්ම මේ යන්නේ ඇත්තටම මේ මගේ ටිකක් කලින් කරපු මගේ ටීවි කමර්ෂල් එකක පේමෙන්ට් එක කලෙක්ට් කරගන්න. ඒක කලෙක්ට් කරගන්න යනවා මම ඒ අදාළ කම්පැනි එකට. එතනට ගිහිල්ලා ඒ වැඩේ තමයි මුලින්ම දාගත්තු වැඩේ. ඒක ඇත්තට අපේ ගෙවල් ගාව තියෙන තැනක්. ඒක නිසා ඒක ලේසි නිසා ඒක මුලින්ම දාගෙන ඊට පස්සේ තමයි අනිත් වැඩ ටිකට යන්න අපි දෙන්න ප්ලෑන් කරේ. අම්මා මොනවාද හපනවා මොනවාද කෑවේ කියලා ඇත්තටම මට මතක නෑ ඒ වෙලාවේ. මේ තියෙන තැන මෙතනට තමයි ආවේ ඩෙන්සු එකට. තව දෙයක් මං අර මේ රෙඩි වෙන වීඩියෝ එකේ ඔයාලා බලන්න මට ඒක ඒ වෙලාවේ කියන්න මතක් වුණ නෑ ඇත්තට. ඒකේ අපේ අම සින්දු කියනවා ඇහෙනවද? ඇහුණාය කමෙන්ට් කරන්න. ඒ මම රෙඩි වෙන මම මස්කාර එක ඇප්ලයි කරන වීඩියෝ එකේ මේ බ්ලොග් එකේම මුල අපේ අම්මා දිග සින්දුවක් කියනවා. ඉතින් ඔයගොල්ලෝ අහලා ඇහුණාය කමෙන්ට් කරන්න. අපි දෙන්නට තව වැඩ කීපයක් තිබ්බා. මට ඇත්තට මේක වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. පොඩක් රෂ් එකේ හිටියේ. දැන් නම් මේ ආවේ මහරගමට. මොකද අම්මට ඕන ටසල්ස් වගේක් ගන්න මහරගමට ආවා. ඊට පස්සේ අපි දෙන්න මහරගම ඒක අරගෙන ගියා තව යාළුවෙක් බලන්න. ඔයගොල්ලෝ බලන්නකෝ කවුද යාළුවා කියලා. මහරගමනේ ඉන්නේ අපේ ෂෝනු මැනික. ඉතින් එතනින් යදි ෂෝනුයි චානක්කවයි බලන්නේ නැතුව යන එක ටිකක් මොකද්ද මොකද්ද වගේ ගෙවල් ළඟමනේ. ඉතින් අපි දෙන්න එහෙ ගියා. ටුක් එකේ එහෙම නැගලා ගියා ෂෝනුව බලන්න.
අයෝ අපේ ෂූනු එන්න එන්න ලොකු වෙනවා අප්පා. ඒක ටිකක් දුකයි. දුක නැහැ ඉතින්. ඒ වුණාට ඔය වයසෙම චූටියට හිටියා නම් ෂෝක් කියලා හිතනවා. ඒ වුණාට මට හිතෙන්නේ තව ලොකු වෙන අපේ ෂූනගේ වැඩ බලා ගන්න පුළුවන් වෙයි අපිට. දැන් නම් මාර දේවල් කරන්නේ. ඇත්තටම එයත් එක්ක කාලය ගෙවද්දි චුට්ටක්වත් මහන්සිත් නැහැ. වෙලාව මතකත් නැහැ. වෙලාව ගෙවෙනවා තේරෙන්නෙත් නැහැ. ෂෝක් ඉතින්. අම්මයි මමයි දැන් මේ ගෙදර යනවා. ඇත්තටම වෙන වැඩකට යන්න දාගෙන හිටියේ ඒත් බෑ. මහන්සි අපි දෙන්නටම. ඒක නිසා අපි දෙන්නම ගෙදර යනවා. සුපුරුදු පරිදි අපි දෙන්න එළියට බැස්සෝත් අනිවාර්යයෙන්ම ගෙදර එන්නේ අයිස්ක්‍රීම් දෙකක් අතේ තියාගෙන. ඉතින් ඔන්න ඔහොමයි මගේ දවස ගෙවුනේ. හැමෝම අහනවනේ බ්ලොග් එකේ ඊට පස්සේ කේසර අයියාකෝ කියලා. එයා ඔෆිස් එකේ. ඉතින් දෙන්නත් එක්කම බ්ලොග් එකක් ඉක්මනට ගේන්නම්. එකට ඉඳගෙන. එහෙනම් පරිස්සමට ඉන්න එකට කං බයි.